sakit. Udah pinnak karne pilibanda katha karaddi dan 20 12 න් ඉහළ 20 20 30 අතර තරුණ අයට එන්නත් ලබා ගැනීම දැන් ආරම්භ කළා දෙනවා. ඒත් ලොකු ප්‍රවණතාවයක් දකින්නේ නැහැ මේ එන්නත් ලබා ගැනීමට එන එක. ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නවා එන්නත් ලබා ගැනීමෙන් පස්සේ තමන්ගේ අනාගත විශේෂයෙන්ම ලිංගික දුර්වලතා ඇති වෙයි කියලා. තව සමහරක් ඉන්නවා මේ එන්නත් විඳගන්න බය අය. දැන් මේකට මොකද්ද දෙන උපදේශ සහ ඇත්ත නැත්නම් මොකද්ද මේ ඇත්තම අනාගතයේදී මේ ප්‍රශ්නයක් ඇති වෙයිද පරීක්ෂණයක් එහෙම කරලා තියෙනවද තහවුරු කරලා තියෙනවද පොඩ්ඩක් මේමයි වෛරස වසංගතයකින් ආරක්ෂා වෙන්න තියෙන ප්‍රධානම අවිය තමයි එන්නත. නමුත් අපි මේ වෙලාවේ වැඩ කරන්නේ අපි තාම පරිේශන මට්ටමේ හරියට හඳුනාගත්ත නැති බාගෙට හඳුනාගත්ත වෛරසයක් එක්ක බාගෙට හඳුනාගත්ත එන්නතක් තමයි අපි පාවිච්චි කරන්නේ. එතකොට මේ එන්නත දීර්ඝකාලීනව මොන වගේ සංකූලතාවද ඇති වෙන්නේ කියන කාරණාවත් දීර්ඝකාලීනව එන්නතේ ආරක්ෂාව කොයි විදිහකට තහවුරු වෙන්නේ කියන එකත් පරිේශන මට්ටමේ තවමත් තියෙන්නේ. ඉතින් ඒක වළක්වන්න බෑ. මේ පරිේශන මට්ටම ඉවර වෙන්න අවුරුදු 5ක් යනවා. එතකොට කවුරු හරි කෙනෙක් මේ වෙලාවේ එන්නත ගැන විවේචනයක් ගේනවා නම් එන්නතේ ආරක්ෂාව පිළිබඳ විවේචනයක් ගේනවා නම් අංග සම්පූර්ණ එන්නතක් වෙනකන් අපිට අවුරුදු 5ක වගේ කාලයක් ගත කරන්න වෙනවා. ඒත් ඒ කාලය ඇතුළතදී තමන් වෛරසයේ ආසාදනය වෙලා ජීවිතක්ෂයට පත් වෙන එහෙම නැත්නම් විශාල ජීවිත අවදානමකට ලක් වෙන තත්වයකට පත් වුණොත් අපිට මේ දෙක අතර කොයිකද කරන්න කියන එක තීරණය කරන්න වෙනවා. ඒ නිසා ප්‍රායෝගිකව මේ වෙලාවේ අපිට අංග සම්පූර්ණ එන්නතක් හදලා එනකන් අවුරුදු 5ක් හැංගිලා ජීවත් වීමේ හැකියාවක් නැහැ. ඒ නිසා මේ වෙලාවේ තියෙන ලෝකේ නිෂ්පාදනය කරලා තියෙන එන්නත් බොහොමයක් ඉතාම භයානක මට්ටමක් ඇති වෙන තත්වයක් නැහැ. ඒ වගේම කිසිම තැනක ඔය ලිංගික බෙලහීනතාවය වගේ නොයෙකුත් කරුණු සම්බන්ධයෙන් කිසිදු පරිේශනාත්මක දත්තයක් මේ වෙලාවේ සිදු වෙලා නැහැ. එහෙම සිදුවීමේ හැකියාවකුත් නැහැ. මොකද එහෙම පරිේශනයක් කරන්නට මේ මේ කාල සීමාවේ අවස්ථාවක් ලැබිලත් නැති නිසා ඒ නිසා එකක් තමයි එන්නතට විරුද්ධව ඇති වෙන මිත්‍යා මතයන් පිළිබඳව ජනතාව අවදියෙන් ඉන්නට ඕනේ. මේ මිත්‍යා මතයන් වපුරන්නේ එන්නත වෙනුවට වෙනත් පැණි නිෂ්පාදන වගේ දේවල් ප්‍රචලිත කරලා ලාභ උපයන්න යන වෙලෙන්දු. ඉතින් ඒක පැහැදිලිවම අපි තහවුරු කරන්නට ඕනේ. නමුත් ලබා ගන්නා එන්නතේ මොන එන්නතද ලබා ගන්න කියන කාරණාවේදී රට තුල තියෙන තත්ත්වය පිළිබඳව අපිට විවේචනයක් තියෙනවා. මොකද වැඩියෙන්ම ඉල්ලුම තියෙන ලෝකයේ මේ වෙලාවේ ෆයිසර් එන්නත ලංකාවට එන්න ඉතාම අඩුවෙන් ඊට පරස්පරව අඩුවෙන් මිල්ලුම තියෙන චීන එන්නත තමයි ලංකාවේ වැඩිපුරම ඇවිල්ලා තියෙන්නේ. මිලියන 22කින් 17ක් විතර චීන එන්නත ඇවිල්ලා තියෙන්නේ. මිල සූත්‍රය බැලුවත් අපිට පේන විදිහට අනිත් එන්නත් සියල්ලටම වඩා චීන එන්නත අපි මිලදී ගන්නේ වැඩි මුදලක් ගෙවලා කියලා තමයි අපිට තියෙන තොරතුරු වලින් තහවුරු වෙන්නේ. ඒ නිසා අපි වැඩි මුදලක් ගෙවලා අඩු ඉල්ලුමක් තියෙන එන්නතක් වැඩිපුර ගේන්නේ ඇයි කියන කාරණාවට අපිට පැහැදිලි උත්තරයක් හම්බෙලා නැහැ. ලෝකයේ ඉස්සල්ලාම නිපදවපු එන්නතත් ෆයිසර් එන්නත. මේ ෆයිසර් එන්නත තමයි ලෝකයේ දැනට සම්පූර්ණ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය තියෙන්නේ. අනිත් බොහොම ඒවට තියෙන්නේ తాවකාලික අනුමැතියක්, හදිසි අවස්ථා සම්බන්ධ අනුමැතියක්. ඒ වගේම වැඩිපුරම පරීක්ෂණ කරලා තියෙනෙත් ෆයිසර් එන්නත සම්බන්ධයෙන්. ඉතින් අපි මේක මුලින් ඉඳන්ම ගේන්න කියනකොට ඖෂධ සම්බන්ධයෙන් අපේ රටේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයා පැහැදිලිවම කිව්වේ ෆයිසර් එන්නත ගෙනල්ලා අපිට පාලනය කරගන්න බෑ, සීතකරණ නෑ, මයිනස් ඩිග්‍රීස් වල මේක තැම්පත් කරන්න විදියක් නෑ. අපි ඒ වෙලාවේ බොහොම පැහැදිලි කිව්වා අපේ රටේ රසායනාගාර සේවා පද්ධතිය විතරක් එන්නත් මිලියන 1කට වඩා ගබඩා කිරීමේ හැකියාව තියෙනවා කියලා. ඉතින් දැන් තහවුරු වෙලා තියෙනවා. ඒ එන්නත ගෙනාවේ නැත්තේ ගබඩා කරන්න බැරි හින්දාවත්, ඒ එන්නත ගෙනාවේ නැත්තේ මිල අධික නිසාවත් නෙවෙයි කියන එක. නමුත් ඒ ප්‍රමාදය නිසා අපේ රටේ මිනිසුන්ට ඒ එන්නත තෝරා ගැනීමේ හැකියාව නතර වෙලා තියෙන නිසා මිනිසුන්ට මහජනතාවට අපිට කියන්න තියෙන්නේ තමන්ට ලැබෙන පළමු වෙන එන්නත තමයි හොඳම එන්නත. එන්නත් අතර සංසන්දනය හරියට පළතුරු භාජනයක තියෙන ඇපල් ගෙඩියකුයි දොඩම් ගෙඩියකුයි සංසන්දනය කරනවා වගේ එකක් මේ වෙලාවේ ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් එන්නත ලබා ගැනීම තමයි හොඳම දේ. නමුත් දරුවන්ට එන්නත් ලබා දීමේදී ඊට වඩා වෙනස් තත්ත්වයක් තියෙනවා. දරුවන්ගේ ජීවිත කාලය විශාලයි ඉස්සරහට. ඒ නිසා ඔවුන්ට ඉතා තහවුරුව පරීක්ෂණ කරපු එන්නතක් ලබා දෙන එක වැදගත්.
ඒ සම්බන්ධයෙන් මං හිතන්නේ වැඩිපුරම පර්යේෂණ කරලා තියෙන ෆයිසෙන් නැති නිසා අපි අඩුම තරමේ දරුවන් සඳහා ෆයිසෙන් නැත ලබා දීමේ වැඩපිළිවෙල ආරම්භ කරන්න ඕනේ. විශේෂයෙන්ම කඩයිම් විභාගවල ඉන්න දරුවන්ට වහාම එන්නත් ලබා දීම රජයේ වගකීමක් විදියට සලකලා කරන්න ඕනේ කියලා තමයි අපි විශ්වාස කරන්නේ. ඒ වගේම අද ලොකු කතා බහ වෙන දෙයක් තමයි නිසි අධීක්ෂණකින් තොරව මේ සංචාරකින් ලංකාවට ගේනවා. ඒක ලොකු බලපෑමක් වෙනවා මේ කොවිඩ් තත්ත්වයට එක්ක ලංකාවට. ඒ ගැන උද්දේ සමිතියකට ඒගොල්ලෝ අදහස වෙනවා. මෙහෙමයි සංචාරක ව්‍යාපාරය කරගෙන යන්න හදිස්සි වීම නිසාම සංචාරක ව්‍යාපාරයට තර්ජන එල්ල වෙලා තියෙනවා. අපි මුලින්ම කල්පනා කරන්නට ඕනේ මේ රටට සංචාරකයන් ආකර්ෂණය කරන්න නම් මේ රට කොවිඩ් පිළිබඳ රතු කලාපයක් කියන තත්වයෙන් මුදව ගන්න ඕනේ. ලෝකයේ කිසිම සංචාරකයෙක් අපි දොරවල් ඔක්කොම ඇරලා තිබ්බත් අර නිරෝධායන මධ්‍යස්ථානයක් විදියට එක එක රටවල්වල කොවිඩ් පැතිරෙනකොට රටෙන් පැන ගන්න පාවිච්චි කරනවා මිස රතු කලාපයක් විදියට කොවිඩ් පැතිරෙන මරණ අනුපාතය වැඩි ඒ වගේම පැතිරීමේ වේගය 10%කට වඩා වැඩි රටකට සංචාරය සඳහා මිනිසු වෙන්නේ නැහැ. මේක ඉතාම පැහැදිලි කාරණාවක්. එතකොට අපි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරනවා නම් ඉස්සල්ලාම අපි පාලනය කරන්න ඕනේ මරණ අනුපාතය. ඊට පස්සේ අපි ලෝකේ රතු කලාපයක් විදියට මේ රට පවතින එක පාලනය කරගන්න ඕනේ. ඒකට අවශ්‍ය කටයුතු කරන්න ඕනේ. ඊළඟට මේ ලංකාව ඇතුලේ ආරක්ෂාව තියෙනවා කියන කාරණාව සහ බෝ වෙන එන්නතට අදාළ ප්‍රභේදය මොකද්ද, රටේ ඇතුලේ පැතිරෙන ප්‍රභේදය මොකද්ද වගේ වැනි කාරණා පිළිබඳව තහවුරු කරන්න ඕනේ. එතකොට ලෝක සෞඛ්‍ය සංවිධානය වගේම ලෝකයේ අපිව රතු කලාප වලට දාලා තියෙන රටවල් පැහැදිලිවම කාරණා දෙකක් මතු කරනවා. එකක් තමයි ලංකාව ප්‍රභේද පිළිබඳව දැනුවත්භාවය නැති රටක් විදියට තියෙන නිසා ලංකාව රතු කලාපයකින් ඉවත් කරන්න බැරි කමක් තියෙනවා. ඒ වගේම ලංකාව ප්‍රභේද අධ්‍යයනය નિયරදිව කරන්නේ නැති හින්දා එක කරන්න බැරි වෙලා තියෙනවා. ඒ වගේම බෝවීමේ ශීඝ්‍රතාවය 10%කට වඩා වැඩි නිසා ඒ තත්ත්වය ඇති වෙලා තියෙනවා. ඉතින් අපි සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරන්න නම් කොවිඩ් ආසාදිතය විදියට තමන්ගේ රටවල් වලින් පැනලා යන්න උත්සාහ කරන අයව මෙහෙ ගෙනල්ලා හරියන්නේ නැහැ. ඒකට සංචාරක ව්‍යාපාරය නෙවෙයි කියන්නේ. අපි සංචාරක ව්‍යාපාරය කරනවා නම් මේ රට සෞඛ්‍ය සම්පන්නව ආරක්ෂිත විධිමත් සෞඛ්‍ය සේවාවක් තියෙන රටේ ප්‍රභේද පිළිබඳව ඉතා හොඳ දැනුවත්භාවයක් තියෙන රටක් බවට පරිවර්තනය කළ යුතුයි. හැබැයි ප්‍රධාන වශයෙන්ම අපේ රටේ මේ විද්‍යාත්මක පර්යේෂණ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. ඒක නිසා මේ රට රතු කලාපයකින් ඉවත් වෙන්න තව දීර්ඝ කාලයක් ගත වෙයි. ඒක තමයි සංචාරක ව්‍යාපාරයට තියෙන ප්‍රධාන බාධාව. ඒක තමයි සංචාරක අමාත්‍යාංශය සෞඛ්‍ය අමාත්‍යාංශය කල්පනා කරන්න ඕනේ. එහෙම නැතුව ආටෝපයට අර සංචාරක වෙනකොට ගුවන්තොටුපළ ඉන්න කාර්ය මණ්ඩලයේ ඇඳුම් ගලවන්න යෝජනා කරන ක්‍රියාවලිය වගේ එකක් කරලා සංචාරකයෝ රවට්ටන්න බෑ. මොකද සංචාරකයන්ට මේ රට නිර්දේශ කරන්නෙම අර කියන තත්වයන් සැලකිල්ලට අරගෙන කියන එක අපි අමතක කරන්න හොඳ නෑ. ඔකේ සංචාර මේ කර්මාන්ත ගැන කතා කරද්දී සංචාර කරන්නේ එන්නේ ගුවන්තොටුපළෙන්. දැන් ගුවන්තොටුපළ පැත්තේ ලොකු ගැටුවක් මේ වෙනකොට මොන පාලා තියෙනවා? ඔව් දැන් අපි විශාල වශයෙන් දීර්ඝ වශයෙන් කල්පනා කරලා අවුරුදු එකහමාරකට විතර කලින් ලංකාවේ ගුවන්තොටුපළේ PCR රසායනාගාරයක් තියෙන්න ඕනේ කියන සාකච්ඡාවට මැදිහත් වෙලා අරගර කළා. බොහොම අමාරුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දුන්න සීරෝ බජට් සංකල්පය යටතේ ඉතාම හොඳ රසායනාගාරයක් හැදුවා. ඒ රසායනාගාරය අදටත් 5000ක් පරීක්ෂණ කරන්න පුළුවන්. හෙට දවසේ ඕන රැපිඩ් PCR කරන්න පුළුවන්. පැය දෙකකින් හෝ දෙකහමාරකින් අපිට PCR පරීක්ෂණ වාර්තාවක් දෙන්න පුළුවන්. නමුත් එකම එක සංචාරකයෙක්වත් පරීක්ෂණයක් සඳහා නිදර්ශකයක් එව්වේ නැහැ. එකම එක ගුවන් මගියෙකුවත් නිදර්ශකයක් එව්වේ නැහැ. මේ තත්ත්වය වළක්වන්න අපි සංචාරක අමාත්‍යාංශයත් එක්ක එකතු වෙලා ගුවන්තොටුපළ පරිශ්‍රයේ සිවිල් හා ගුවන් සේවා අමාත්‍යාංශයට අයිති ඩ්‍රයිව් ත්‍රූ එකක් ඔස්සේ ගිහිල්ලා පරීක්ෂණ කරන්න පුළුවන් නවීන පන්නේ රසායනාගාරයක් හැදුවා. ඒ රසායනාගාරයටත් වැඩ කටයුතු කරගන්න තාම බැරි වෙලා තියෙනවා මේ තියෙන බාධාවන්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කරන නිල බාධාවන් හින්දා. ඊළඟට අපි ලෝකේ ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවා අපිට ඕනෑම තැනක ගිහිල්ලා හදිසි අවස්ථාවක කෙටි කාලයක් ඇතුළත පරීක්ෂණ කරලා දෙන්න පුළුවන් විදිහට ජංගම බස් රථ ලබා දෙන්න කියලා. ජංගම රසායනාගාර දුන්නේ නැති වුණාම අපි ලෝකේ රටවල් වලට ඒක ලිව්වා. ඒ නිසා මේ වෙලාවේ ටාටා සමාගම මාස 3ක් තිස්සේ ජංගම බස් රථ 10ක් පරිත්‍යාග කරන්න
සූදානමින් ඉන්නවා. හැබැයි මේ බස් රථවල සමස්ත බස් රථය ඇතුලේ සම්පූර්ණ රසායනාගාරයක් තියෙනවා. ඒ රසායනාගාරයට හැකියාව තියෙනවා මේ රටේ PCR පරීක්ෂණ කරනවා වගේ මිලෙන් හරි අඩකටත් වඩා අඩු මුදලකට PCR පරීක්ෂණයක් කරන්න. මේ රටේ PCR පරීක්ෂණයක් කරනවා වගේ කාලයෙන් හතරෙන් එකක කාලයකින් පැය එකහමාරකින් හෝ දෙකකින් PCR පරීක්ෂණ වාර්තාවක් දෙන්න. එතකොට අපිට තියෙන්නේ මේ ජංගම රථය ගිහිල්ලා ඕනෑම තැනක නවත්තන එක. අපිට ගුවන් මගින්ගේ පරීක්ෂණ කරන්න ඕන නම් ඒක පාවිච්චි කරන්න පුළුවන්. අපිට දිස්ත්‍රික්ක පුරා මේ ජංගම රථය යොදා ගන්නවා නම් පර්යේෂණ සඳහා, නිදර්ශක සඳහා, එහෙම නැත්නම් ප්‍රභේද පර්යේෂණ සඳහා, ලංකාව පුරෝකථනය කිරීමේ පරීක්ෂණ සඳහා ඒකට පාවිච්චි කරන්න පුළුවන්. කොවිඩ් ඉවරුනහම අවශ්‍ය නම් බෝනවන රෝග පරීක්ෂා කිරීම සඳහා මේ රථ පාවිච්චි කරන්න පුළුවන්. නමුත් අවාසනාවකට අපේ රටේ සෞඛ්‍ය අමාත්‍යාංශය කල්පනා කරන්නෙම දැන් වෙළඳපොළට ඇතුල් වෙලා ඉන්න අයගේ ලාභය මේකෙන් සීමා වෙන නිසා ප්‍රතිපත්තිමය තීරණයේ කල් දාන එක. ජනාධිපතිවරයා රැපිඩ් PCR යන්ත්‍ර ලබා ගන්න අනුමැතිය දීලා තියෙනවා. නමුත් සෞඛ්‍ය ලේකම්වරයාට බැරි වෙලා තියෙනවා. දැන් මාස 3ක් ගත වෙලා රැපිඩ් PCR යන්ත්‍ර ටික අරන් දෙන්න. ඒගොල්ලෝ Tamanට හිතයිසි කම්පැනිය මේකට ලැබෙනකන් ඉන්නවා, නැත්තම් ටෙන්ඩර් කැන්සල් කරනවා. එතකොට කොවිඩ් ඉවර වෙලා තියෙනවා. මේ ටෙන්ඩර් සෙල්ලම ඉවරනකොට කොවිඩ් ඉවර වෙලා තියෙනවා. නමුත් පෞද්ගලික රසායනාගාරයකට පුළුවන් වෙලා තියෙනවා දවස් 3න් රැපිඩ් PCR ගුවන්තොටුපළ ඉස්සරහා පටන් ගන්න. එතකොට යන ගුවන් මගීන්ට පැය 48ක ඇතුළේ PCR පරීක්ෂණය කරනකොට එන ගුවන් මගියට දවස් 2-3ක් නිරෝධායන මධ්‍යස්ථානවල ඉන්න කියලා බල කරන්නේ මේ හෝටල් වලින් ලැබෙන ලාභය සඳහා, මේ මාෆියා එක සඳහා. ඒ නිසා අපි කියනවා පැහැදිලිවම යන ගුවන් මගියට අපිට පැය දෙකකින් PCR වාර්තාව දෙනවා නම් එන ගුවන් මගියටත් අපිට පැය දෙකකින් PCR වාර්තාව දෙන්න රැපිඩ් PCR තියෙනවා. අපිට නවීනතම රසායනාගාර දෙකක් තියෙනවා. මොබයිල් රසායනාගාර ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. රැපිඩ් PCR ලබා ගැනීමේ සඳහා ජනාධිපතිවරයාගේ මුදල් අනුමත කළා තියෙනවා. මේ අවස්ථා පහම පාවිච්චි කරොත් අපිට ඕනෑතරම් හැකියාව තියෙනවා හෝටල් වල නිරෝධායනය කරන්නේ නැතුව, අපේ රටේ මහජනතාව හෝ සංචාරකයෝ ගසා කන්නේ නැතුව මේ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න. නමුත් අවාසනාවකට සෞඛ්‍ය අමාත්‍යාංශය දවසින් දවස තීරණ ගන්න එක ප්‍රමාද කරනවා. මේ වෙලාවේ ලාභ ලබන මිනිස්සුන්ගේ ආදායම ගැන හිතලා කියන එක තමයි අපිට පේන්න තියෙන්නේ. ඔය වගේම ඖෂධ නියාමන අධිකාරිය උසස් නිලධාරියෙක් සඳහන් කරනවා ඖෂධ නියාමන අධිකාරිය දත්ත මැකියාමේදී විශේෂ හෙළිදරවක් වෙනවා ලංකාව තුළ තහනමට ලක් වෙච්ච ඖෂධ සල් ගැනත් සඳහන් කරනවා. ඒතර මේ තහනමට ලක් වෙච්ච ඖෂධ සල් වල කවුරු හරි සම්බන්ධතාවයක් තිබුණාද මේ දත්ත මැකියාමත් එක්ක? ඒ නැවතත් ඒ තොරතුරු දත්ත මැකියාම කියන කාරණාව අතිශය ප්‍රබල කාරණාවක් විදිහට අපි දිගටම මතු කරන්නේ මේ ලංකාවේ මිනිසුන් ආරක්ෂා කරන්න ඉන්න සෞඛ්‍ය සේවාවේ ප්‍රධාන පොලිස්කාරෙක් තමයි ඖෂධ නියාමන අධිකාරිය. එතකොට ඖෂධ නියාමන අධිකාරිය තමයි බාල ඖෂධ ගේන එක නවත්තන්නේ, ගුණාත්මක හොඳ ඖෂධ ලාභයට ගේන එක ක්‍රියාත්මක කරවන්නේ. ඒකාධිකාරී තරඟය ඇතුලේ අනවශ්‍ය විදියට ඖෂධ සමාගම් රට ඇතුලේ ක්‍රියාත්මක වෙන එක නවත්තන්නේ, ඖෂධ නිෂ්පාදනය දිරිගන්වන්නේ, ඖෂධ බෙදා හැරීම විධිමත් කරන්නේ. ඒ වගේම ඖෂධ නිෂ්පාදකයෝ බෙදා හරින්න විශේෂඥයන් ඖෂධ මාෆියාවක නිරත වෙනවා නම් ඒක නියාමනය කරන්න ඉන්න ජනතාවගේ ආරක්ෂකයා තමයි ඖෂධ නියාමන අධිකාරිය. ඒතොර මෙවැනි විශාල මාෆියා එකක් පාලනය කරන්න ඉන්න ආයතනය මේ විදිහට අවිධිමත්ව වැඩ කරලා ඒ අවිධිමත්ව වැඩ කිරීම හොයන්නේ නැතුව ඉන්න රජයට බල කරන තත්වයකට පත්වීම ඉතාම බරපතල අර්බුදයක් රට තුල ගොඩ නැගෙන නිසා අපි දැක්කා අර මන්ත්‍රීවරු ගිහිල්ලා මේකට සුදුහුණු ගාලා මෙතන වැරද්දක් වෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ අපි දැක්කා අඩුමගාරේ රහස් සංකේවත් නැති එපික් ආයතනයේ නිලධාරියෙක් ගිහිල්ලා දවසින් යාව නිදහස් කරනවා. හැබැයි මේ සියල්ල තියෙද්දි ඊයේ දවසේ හෙළිදරව් වෙනවා අපේ අතිරේක සොලිස්ටර් ජෙනරාල්වරයා බොහොම පැහැදිලිව ප්‍රකාශයක් කරලා තියෙනවා මේ දත්ත නැතිවීම ඖෂධ මාෆියාවේ කොටසක් වෙන්න පුළුවන් කියලා. ඒක තමයි ඇත්ත නීතියානුකූල தත්ත්වය. දැන් මෙන්න මේ නීතියානුකූල தත්ත්වය තමයි මේ වහන්න යන්නේ. එතකොට අපි රටේ ජනාධිපතිවරයාට කියනවා විශේෂයෙන්ම ලංකාවේ පොලිසියත් හොරත් එකළඟ තියෙන මේ
අමාත්‍යාංශ බෙදිල්ලත් මේකට හේතු වෙලා තියෙනවා. අපේ රටේ ඖෂධ ගෙන්නන්නේ, බෙදා හරින්නේ, ඖෂධ නිෂ්පාදනය කරන්නේ ඒ ආයතනයේම ඉන්න ලේකම්වරයාට සහ ඇමතිවරයාට තමයි දීලා දෙන ඖෂධ නියාමනය. එතකොට කොහොමද නියාමනයක් වෙන්නේ? හොරාගේ අම්මගෙන් අහලා කොහොමද හොරකම් අල්ලන්නේ? ඒ නිසා පැහැදිලිවම මේ ඖෂධ නියාමන අධිකාරිය වැරදි අහනකොට ඒකට උත්තර දෙන පුද්ගලයාම ඖෂධ නිෂ්පාදනයේ හෝ ඖෂධ ගෙන්වීමේ බෙදා හැරීමේ වැරද්දක් අහනකොට ඒ පුද්ගලයාමයි උත්තර දෙන්නේ. එතකොට නියාමනයක් ගැන කොහොමද රටේ මිනිසුන්ට හෝ ක්‍රියාත්මක තලයේ වැඩසටහනක් දියත් වෙන්නේ? නිසා පළවෙනි එක තමයි ඖෂධ නියාමන අධිකාරිය ස්වාධීන වෙන්න ඕනේ. ඒ වගේම මේ දත්ත මගදී ආරා සමහර උත්සාහ කරනවා ඩිජිටල් කරන්නේ ඖෂධ නියාමන අධිකාරියෙන් ගලවන්න. මොකද මේක මැනුවල් කරන එක හොරකමට පාර කපා ගන්න ලේසි කියලා ලෝකෙම දන්නවා. සමහර මන්ත්‍රීවරු කියනවා ඩිජිටල් කරණයට ලක්ුණේ නැහැ ඖෂධ නියාමන අධිකාරියේ කොවිඩ් සම්බන්ධයෙන් ගෙන්වීම් බෙදා හැරීම් නිෂ්පාදන. ඒක බරපතල සැකයට තුඩුදෙන කාරණයක්. අපිට මේ වෙලාවේ වඩා වේගෙන් කරන්න ඕනේ කොවිඩ් සම්බන්ධ නිෂ්පාදන වල කටයුතු කිරීම. ඒතර වේගෙන් කරන්න ඕනේ එක මැනුවල් කරලා අනිත් ඒවා ඩිජිටල් කරණය කරා නම් එතනත් යම්කිසි හොරකමක සුළුමුලක් තියෙනවා. ඒ නිසා අපි මේ දත්ත මැකීම ඇතුලේ බලාපොරොත්තු වෙන්නේ ඖෂධ නියාමන අධිකාරිය ඩිජිටල් කරණය කරලා නීතියානුකූල තත්ත්වය වළක්වන එක නෙවෙයි, නිවැරදිව ඩිජිටල් කරලා මේ ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරීත්වය ඉතාම මටසිලුටුව ඉතාම විනිවිද පෙනෙන සුළුභාවයේ යුතු තාක්ෂණික ක්‍රමවේදයක් හදන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. නිසා මේ වෙලාවේ ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකිලා තියෙන එක සාමාන්‍ය තත්වයක් විදිහට සලකන්නත් බෑ. ඒක සාමාන්‍ය තත්වයක් විදිහට සලකන්න කියනවා නම් නියාමන අධිකාරියේ වගකීම් පිළිබඳව දන්න කෙනෙක් එහෙම ප්‍රකාශයක් කරන්න විදියකුත් නැහැ කියන එකින් ඉඳලා අපි කියනවා මේ පිළිබඳව ජනාධිපතිවරයාගේ අවධානය මීට වඩා ලබා දෙන්නට කියලා.